ආයුබෝවන්. හරිදේ හරියටම ගෙනෙන සිත ටීවී මධ්‍යහන පුවත් විකාශයත් සමගින් මම තරිඳු ගුරුකේ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය අදයි. රාජගිරිය ගුවන්පාලම ජනතා අයිතියට. සිරියාවේ ඉඩ්ලිඩ් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වී අදට වසර 3ක් සපිරෙනවා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත් වුණේ 62,17,162 ජනවරමක් ලබා ගනිමින්. ඒ නිමිත්තෙන් අද සංවර්ධන ව්‍යාපෘති 3ක්ද විවෘත කරනවා. එයන්ව රාජකීය මංසන්ධියේ දෙකල ගුවන්පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ විවෘත කරනවා. රාජකීය මංසන්ධියේ ඉදිකළ ගුවන්පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා. තිරිසන සංවර්ධනය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙලේ මාර්ග සංවර්ධනය හා සමකාමීව සිදුවන තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන්පාලම හඳුන්වා දිය හැකි. මෙම ගුවන්පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගේ ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනුණා. ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 4700ක්. රාජකීය ගුවන්පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මේ ගුවන්පාලම මේ යහපාලන රජයක් හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රට බාරගත්තාන් පස්සේ අපි ආරම්භ කරපු ව්‍යාකෘතිය. මේ ප්‍රදේශයේ දියුණු වෙන්න, වාහන වැඩි වෙන්න අපිට මේ පියවර ගන්න සිදු වෙලා තියෙනවා. මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්තකරණයක්, සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීමක්, සේවාංශයේ දියුණු කිරීම, කෘෂිකර්මයේ ධීවර කර්මාන්තයේ නවීකරණයක් ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල කරන්නම යටිතල පහසුකම් වුවමනයි. එහෙනම් ඒ යටිතල පහසුකම් ඇති කිරීමේ වැඩසටහනේ වැදගත් සංකේතයක් හැටියට මම මේක සලකනවා. මේ පාලම විවෘත කරන ඓතිහාසික අවස්ථාවේ මා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මාදුළුවාවේ සෝභිත ගෞරවනීය ස්වාමීන් පාදයන්න් වහන්සේ. මේ ජනවාරි යට පරිවර්තනයේට විප්ලවයට නායකත්වය දුන්න ප්‍රමුඛ නායකයෙක් උන්වහන්සේ. ඊයේ පෙරේදා කීප දෙනෙක් මට කතා කරලා කිව්වා මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මේ පාලම නම් කරන්නයි කියලා. ඒ නිසා අපි මේ ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම සුදුසුයි කියන එක මම යෝජනා කරනවා. මැතිඅමැතිතුමාලා මේ ගැන සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙල සකස් කරයි කියලා මම එතුමා ළඟින් ඉල්ලා සිටිනවා. රටේ සංවර්ධනය තුළ අප විසින් කළ යුතු කාර්යයන්, ඉටු කළ යුතු යුතුකම්, වගකීම්, ඒ සියල්ල අපේ හෘද සාක්ෂිය තුළ අපි ඉටු කරමින් හොඳ රටක් හදන්න, යහපත් රටක් හදන්න අපි මේ වැඩපිළිවෙල ගෙනියන්නේ. රාජගිරිය ගුවන්පාලම මෙන්ම මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියද අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. මහවැලි පංචමහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමග මීට දශක 4කට පෙර අදවැනි දිනක පොල්ගොල්ලෙන් නැරඹී මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තියද සනිටුහන් කෙරෙනවා. එහි සමාප්ති උත්සවයේ සැමරුම් උත්සවය 40 වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවයද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසලදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. මහවැලි මහසලසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ගමන් මගෙහි මුල් ව්‍යාපාරී ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරුමේ ඉදිකිරීම් කටයුතු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1970 වසරේ පෙබරවාරි මස 28 වන දින ආරම්භ කෙරුණා. ඒ අනුව එය 1976 වසරේ ජනවාරි මස 8 වනදා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මහත්මිය අතින් නිල වශයෙන් විවෘත කෙරුණා. මෙලෙස ආරම්භ කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසාන ව්‍යාපෘතිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. 2007 වසරේ ජනවාරි මස 25 වන
දින වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය විවිධ හේතුන් මත ප්‍රබාධ වූ අතර පසුව ජනාධිපතිතුමාගේ පෞද්ගලික උනන්දුව සහ කැපවීම මත යළි සක්‍රිය කෙරුණා. අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලින් ලක්ෂ 15කට සෙතසලසන සහ පුද්ගලින් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහ කන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදි වූ සුවිශේෂී ව්‍යාපෘතියක්. නකල්ස් කඳු නිම්නයේ සිට අබන්ගඟ හරහා ගලාගිය ජලකඳ හරස්කර මොරගහ කන්ද ජලාශයේ ඉදිකර ඇති අතර මොරගහ කන්ද යාබදීන් ගලාබසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලයේද මොරගහ කන්දට සපයනු ලබනවා. ජලාශයේ සම්පූර්ණ ජලධාරිතාව අක්කර 660,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව මෙන් 6 ගුණයක් බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අලුතින් දියවර සැපයනවා. මෙරට දැකිය හැකි ගල්පිර වූ ප්‍රධාන වේල්ලක් කොන්ක්‍රීට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත්කම ජලාශයේද මොරගහගඳ ජලාශය වීම විශේෂත්වයක්. දැන් අවධානය දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි. අද මේරට ආණ්ඩු කර ආයුතු තුනක්. මේ තුනේ මොකද කරේ? අද එක්සත් ජාතික පක්ෂයේ ලැජ්ජ නැතුව ඡන්ද ඉල්ලන්නේ නැන. ඉස්සල්ලා නායකතුමාට කියන්න ඕනේ හොරගම් කරපු සල්ලි ටික ආපහු බාර දෙන්න කියලා. මේ ජනතාව ඊතරම් මෝඩ මිනිස්සු නෙවෙයි, ඊටමත්ම බුද්ධිමත් පිරිසයි මේ ජනතාව. ඒ නිසා මේ වරත් පොදුජන පෙරමුණට මුළු රටේම ජනතාව හොඳ පාඩමක් උගන්වයි. මේගොල්ලෝ මේ නිකන් විසිල් ගැහුවට වැඩක් නැහැ. විසිල් එක ඕන තරම් අය දන්නවා. මෙයාලට බල්ටි බෑ. මේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොම මැති ඇමතිවරු, ආණ්ඩුවේ ඉන්න ඔක්කොම ප්‍රධානි රූකඩ වෙලා. ඉතින් ඒගොල්ලන්ට ජොලි. අදත්තර පරණ සිද්ධි වගේ මේක යටපත් වෙනවා. එසා හිතන්න එපා මේ පළවෙනි හොරකම මේ රටේ වුණ කියලා. අහලා තියෙනවද මේ වගේ වැඩ දන්නවද? හැබැයි මෛත්‍රීපාල මහත්තයා වමද? ගමේ සාමාන්‍ය මිනිස්සයා. එතුමා ගත්තු තීන්දුව ජීවිත අවදානම් පවා තියාගෙන ගත්තු තීන්දුව. මම හොඳටම දන්නවා. රාජ්‍ය බලය තියෙන කණ්ඩායමක් එක්ක හෙළිදරව් කිරීමක් ගත්තේ. නමුත් එතුමා ඒවට බය වෙන කෙනෙක් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. හොරකමට, වංචාවට, දූෂණයට විරුද්ධ රාජ්‍ය නායකෙක් අද රටේ ඉන්නවා. ඝාතන වලට විරුද්ධ රාජ්‍ය නායකෙක් අද රටේ ඉන්නවා. ඒ නිසා තමයි අපිට දැන් බය නැතුව ගමේ ගිහිල්ලා අපේ නායකයා, අපේ පක්ෂ නායකයා මෛත්‍රීපාල මහත්තයා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයට ඉහලින් පයිනස් වගා රක්ෂිතයකි ඒ රාත්‍රී 8ට පමණ ගින්නක් හටගෙන ඇති බව නෝටන් බ්‍රිජ් පොලිසිය පවසනවා. ප්‍රදේශයේ පවතින වියලිකාල ගුණයත් සමග කිසියම් පිරිසක් හෝ කිසියම් පුද්ගලෙක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. මේ වන විට වගා රක්ෂිතයේ කඳු මුදුනට ගින්න පැතිරී ගොස් ඇති නිසා ගින්න මැර පැවැත්වීමට නෝටන් බ්‍රිජ් පොලිසිය ලක්ෂපාන හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කිරින්දියෝ රක්ෂිතයේ කලකපටන් සිදුකරගෙන ගිය කුමුක්දැව චාවාරමක් වැටලීමට වැල්ලවාය පොලිසිය ඊයේ සමත් වී තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ දැව කපමින් සිටි පුද්ගලයෙකු සහ කපා කැබලි කරමින් සිටි දැවතොගයක් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම දැවතොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8 ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කපා අත්ට්‍රැක්ටරයක ප්‍රවාහනය කරමින් තිබූ සූර්යමාර දැවතොගයක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඔවුන් අද දිනේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදුකරනු ලබනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ගාස්තු, සීමාස්ත නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු අඩු කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබෙනවා. පවතින වියලි කාලගුණයේ තරමක වෙනසක් හෙට දිනේ සිට විශේෂයෙන් උතුරු පළාතේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවිනේ බොහෝ පළාත්වල වියලි කාලගුණ තත්ත්වයේ සමග ශීත උදෑසන සහ රාත්‍රී කාලයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මල් තුහි නැති විය හැකි. මේ අතර මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික ශීතල කාලගුණ තත්ත්වයත් සමගම ජනජීවිතයට ගැටලු රැසක් මතුවී තිබෙන බව අප වාර්තාකරු පැවසුවා. දැන් විදෙස්පුවත්. සිරියාවේ ඉඩ්ලි ප්‍රදේශයේ සිදු වූ බෝම පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරියාවේ වයඹදිග ඉඩ්ලි ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදු වුණා. එම බෝම්බ පිපිරුම සිදු වූයේ කෙසේද යන්න තවමත් අනාවරණය වෙයි නැහැ. එරට ආරක්ෂකාංශ විශ්වාස කරන්නේ ඒ කාර් බෝම්බ පිපිරුමක් හෝ නියම්වන් රහිත ගුවන් යානයකින් හෙළන ලද බෝම්බ පිපිරුමකින් ඇති වූ බවයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ වන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර පිපිරීමෙන් විනාශ වූ නිවාස ඇතුළු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු කිරීමට එරට බලධාරීන් උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්. තවමත් මෙම ප්‍රදේශයේ සිරියානු කැරලිකරුවන්ගේ ග්‍රහණය පවතින බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ.
කියන්නේ. ඒ අනුව මෙම ප්‍රහාරයේද සිරියානු කැරලිකරුවන් විසින් සිදු කර ඇති බව එරට රජය විශ්වාස කරන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම සිරියානු කැරලිකරුවන් විසින් බාරගෙන නැහැ. මෙම බෝම්බ පිපිරීම පිළිබඳව එරට ආරක්ෂක අංශ විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. එම පොතත් සමගින් මාධ්‍යහන පුවත් විකාශයව සම්බන්ධවා. යලිත් හමු මුසාව සහයට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.